earnings before interest and taxes ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක කතා කරන්න හේතුව ඇත්තටම ආයෝජකයෙක් තේරුම් අරන් ඉන්න ඕන මේ තියෙන valuation method එක. හරිද? ඒකට හේතුව තමයි මේ earnings before interest and taxes හරහා තමයි අපි දන්නවා profit එක generate වෙන්නේ. එතකොට tax and interest අන්න ඒ දෙක හරහා මතක තියාගන්න business එක profitability එකට impact එකක් කරන්න පුළුවන්. එතකොට මම මේකෙන් අද explain කරන්න යන්නේ අන්න එහෙම impact වෙන්න පුළුවන් දැන් කීපයක් ගැන. අපි අරගෙන තියෙන්නේ first capital treasuries plc එක. මම මේක ගන්න හේතුව මේ earnings before interest and tax එකේ symptom එකක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් හින්දා. අපි යමු කෙලිම 10 year summary එකට. එතකොට අපි බැලුවොත් මෙතන ඔයාලට පේනවා profit before tax තියෙනවා. හරිද? interest එකතු වෙන්නේ debt ආපුවම. ඔයාලට බලාගත්තොත් මෙන්න මෙහෙම pattern එකක් තියෙනවා. අපි බැලුවොත් 24 23 කාලය ඇතුළත profit එක earnings before tax profit එක grow කරගෙන තියෙනවා. ඊට පස්සේ 22 දී මේකේ පොඩි drop එකක් තියෙනවා. මෙතන අපි තේරුම් ගන්න ඕන මේ earnings before tax එක එහෙම නැත්නම් earnings before tax and interest එක හරහා තමයි අපිට අන්තිමේදම profit එක generate කරගන්න පුළුවන්. ඒ කියන්නේ interest එකයි tax එකයි effect කරනවා මේ profitable factors වලට. අපි 10 year summary එක තව ටිකක් පහලට යමු. එතකොට මෙතන බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ line එක තමයි earnings before interest and tax තියෙන්නේ. මේක interest නැත්තේ තාම debt අතර move up වෙලා නැති හින්දා වෙන්න පුළුවන්. ඔයාලට පේනවාද 2021 කාල සීමාවේදී earnings before tax එක වැඩි වෙලා අපහු 19 මෙන්න මෙතන පොඩි drop එකක් තියෙනවා. හරිද? පොඩි නෙවෙයි සාමාන්‍ය ටිකක් ලොකු drop එකක් තියෙනවා. 17 18 ආය වැඩි 16 drop එකක් තියෙනවා. නේද? 15ට වඩා. අන්න මේක ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මේක cycling effect එකක් ද කියලා ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. හරිද? මොකද එහෙම වෙනවා නම් ඇත්තටම ටිකක් අර මේජර් තත්ත්වයට එද්දී cycling effect එක අඩු කරගන්න ඕන. මේ cycling effect තියෙනවා කියන්නේ තාම මේක ටික ටික operate වෙන ගමන් තියෙන්නේ. මේජර් තත්ත්වයට පත් වෙන ගමන් තියෙන්නේ. අපි තව එක symptom එකක් බලමු. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් tax figure එක. හරිද? earnings before tax එකට පස්සේ තියෙන්නේ tax එකට කොච්චර charge කරාද කියලා. අන්න එතන ඔයාලට බැලුවොත් බලා ගන්න පුළුවන් 17 16 15 duration එකේ හරිද tax එකක් ගෙවලා නැහැ. tax ගෙවලා නැහැ. ගෙවලා නැහැ කියන්නේ tax එකක් දෙන්න අවශ්‍යතාවය තිබිලා නැති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට earnings before interest and tax එකම තමයි මුලක් වෙලාවට මෙතන profit එකට support කරන්නේ. කිසිම tax එකක් ගෙවලා නැති හින්දා. මේ symptom එකක් වෙන්න පුළුවන් හේතුවක් තියෙනවා. මම ඒකට එක උදාහරණයක් අපි යන ගමන් කතා කරමු. මෙතන අපි පොඩියට මොඩල් එකක් හදාගමු මේ විදිහට. ඒ තමයි earnings before interest and tax එක හරහා තමයි profit එක generate වෙන්නේ. එතකොට මේ මොඩල් එකේ profit එක රඳාපවතින කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක interest එක, ඊට පස්සේ tax එක. හරිද? මේ දේවල් ගෙවලා ඉවරුණාට පස්සේ තමයි profit එක අපිට generate කරගන්න පුළුවන්. නේද? එතකොට මේ මොඩල් එකේ පොඩි structure එකක් තමයි මම මෙතන හදාගත්තේ. මේ මොඩල් එකට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් 15 16 17 ඩියුරේෂන් එකේ ටැක්ස් නැති හින්දා කෙලින්ම ප්‍රොෆිට් එක එහරා ජෙනරේට් වෙනවා. එතකොට 18න් පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන් අන්න ටැක්ස් පේමන්ට් තියෙනවා. මෙතන එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ටැක්ස් ගෙවන්න පටන් ගත්තාම earnings before interest and tax එක අනිවාර්යයෙන්ම grow විය යුතුයි ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරගන්න. හරිද? මෙන්න මේ interest and tax payment ටික ගෙවන්න වෙච්ච ගමන් profit එක ඒ හරහා influence වෙනවා. ඒ කියන්නේ ඊට කලින් earnings before tax එක කොහොම හරි වේගෙන් වේගෙන් grow කරගෙන යන්න ඕන මෙන්න මේ tax and interest ගෙවන්න කලින්. එහෙම වුණේ නැත්තම් මොකද වෙන්නේ? profit එක අන්න minus figures එන්න ගන්නවා. එතකොට investors ආ විදිහට ඔයාලා මුලින්ම දැනගන්න ඕන කොහොමද මේ earnings before interest and taxes valuation method එකක් උනේ කියලා. හරිම සරලයි මේක. .com bubble එකෙන් පස්සේ තමයි උනේ. ඔයාලට South Sea bubble එක ගැන community tab එකෙන් හරි එහෙම නැත්නම් group එක join වෙලා හරි ඒක පොඩ්ඩක් refer කරලා කියා ගන්න වෙනවා. අපි ඒක කලින් කතා කරා. එතකොට .com bubble එකෙන් පස්සේ මොකද්ද අපි තේරුම් ගත්තේ? investors විදිහට අපි තේරුම් ගත්ත දේ තමයි හුඟක් technology related business startup එකක් ගත්තට ඒවා survive වෙන්නේ නැහැ කියලා long term එකේදී. අන්න එතකොට ඒක හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපිට earnings before tax හරහා ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ හුඟක් වෙලාවට ස්ටාර්ට් අප් බිස්නස් එක ටෙක්නොලොජි එකට මේවා
අනිවාර්යයි. earnings before interest and taxes එක minus figure එකක් විදිහට තමයි යන්නේ මුලින්ම startup phase එකේ. ඊට පස්සේ මෙන්න මේ figure එක positive වුණාට පස්සේ තමයි අන්න අපි කියන්නේ මෙයාලා startup phase එකෙන් break through කරා කියලා. හරිද? මම මේක තව ටිකක් explain කරන්න. මේක අධ්‍යයනය කරන්න පුළුවන් ඔයාලට මුලින්ම business condition එක අනුව. දැන් මෙතන අපිට පේනවා tax එක ගෙවලා නැහැ. හරිද? මෙන්න මේක වෙන්න පුළුවන් business startup එකක් නිසා. හරිද? business startup එකකදී සාමාන්‍යයෙන් government එකෙන් tax relief එකක් දෙනවා. එහෙම නැත්නම් government එකෙන් support කරනවා. මෙතන ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි business startup එකක් කියන්නේ ඒ business එක පටන් ගත්ත මුල් කාල සීමාව නෙමෙයි. එහෙම වැරදි. හරිද? cash flow analyzer කෙනෙක් business startup එකක් කියන්නේ එයාලට තාම consumer හරියට අල්ලගන්න බැරි වෙලා කියන එක. හරිද? consumer තාම repeat වෙන්නේ නැහැ. consumer නැවත නැවත product එක ගන්න නැහැ. අන්න එහෙම break through එක වෙන තැන තමයි අපි කියන්නේ business startup එකෙන් ගැලවිලා ඒක major තත්වයට පත් වෙන්න පටන් ගන්න වෙන තැන කියලා. එතකොට සමහර විට මෙන්න මේ relief එක වෙලා තියෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. ඔයාලා further studies කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් මේ pace එක නැති වෙච්ච ගමන් මෙන්න මේ earnings before tax එක positive figures වලට එනවා. ඒ කියන්නේ startup phase එකේදී සමහර විට මේක minus තියෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ profit එක minus තියාගෙන මෙන්න මේ business startup කියන condition එක තියෙන්න පුළුවන් business එක. සාමාන්‍ය කොටස් වෙනපලේ නම් මේ වගේ දේවල් දකින්න අමාරුයි. නමුත් ඔයාට personal business ගැන අදහසක් තියෙනවා නම් මෙන්න මේ දේවල් තේරුම් අරන් ඉන්න ඕන. දෙවැනි එක තමයි business condition එක growing business. cash flow analysis වලින් analyze කරන්න පුළුවන් දෙයක් මේක. එතකොට මෙන්න මේ වගේ growing business වලදී හුඟක් වෙලාවට මේ taxes අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා business එකකට. ඒ කියන්නේ tax එක හුඟක් අඩුවෙන් තමයි ගෙවන්න වෙන්නේ. interest එක එහෙම නැහැ. ඔයාලට interest එක මේ කියන condition වලදී හොයලා බලන්න normal tax එක වලට තමයි ටිකක් focus කරන්න. ඊට පස්සේ තව condition එකක් තියෙනවා. ඒ තමයි regional condition එක. regional condition එක අනුව බලුවොත් ඔයාලට මුලින්ම government එක ගැන හොයලා බලන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ government එකේ කොහොමද tax policies operate වෙන්නේ. හරිද? ඒක අනුව මෙන්න මෙතන එන figures වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒ හරහා මෙන්න මේ earnings before tax හරහා profit එක influence වෙනවා government එකේ මෙන්න මේ tax and interest policies හරහා. ඔයාලට මතක නම් 2015 ආපු government එකෙන් high tax policies වලට යනවා. අන්න එතකොට ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ profit එක ඒක හරහා effect වෙනවා කියලා. මෙතන government එක විතරක්ම නෙමෙයි බලපාන්නේ මෙතනට. ඔයාලා බලන්න ඕන debt suppliers ලගේ නේද regulations. ඒව මත එයාලගේ interest effect වෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන profit කියන figure එක interest හා tax හරහා effect වෙනවා නම් මෙන්න මේ earnings before interest and tax කියන එක business එක හොඳට maintain කරන්න ඕන. එතකොට මෙන්න මේවා දේවල් ඔයාලා හරියට study කරලා තියාගන්න ඕන. මොකද එක එක condition වලදී මේක effect වෙනවා නම් එතකොට ඔයාලට මෙන්න මෙතන valuation එකෙන් තමයි business එක evaluate කරන්න වෙන්නේ. මෙතනින් විතරක් නවතින්නේ නැහැ. මෙතන අපි තව ටිකක් complex කරමු. ඒ තමයි local business and export oriented. එතකොට export oriented යද්දී ඔයාලා තව දුරටත් හොයලා බලන්න ඕන මෙන්න මේ regional condition එක. regional condition එක තමයි මෙතනට ලොකුවටම බලපාන්නේ. මේ ප්‍රොඩක්ට් එක හදලා පිටරටක සෙල් කරනවා shop එකක් දාගෙන. හරිද? එතකොට ඒ shop එක දාද්දී අන්න එතනට මෙන්න මේ tax එක අනිවාර්යයෙන්ම directly බලපානවා. ඔයා අහලා තියෙනවා නම් Chinese government එක foreign investorsට open කරා ඒ country එක. හරිද? ටිකක් පරණ news එකක්. එහෙම කරාට පස්සේ foreign investment වලින් ඇවිල්ලා ඉක්මනින් business ටික add කරන්න ගත්තා China වල. ඊට පස්සේ මොකද කරේ? Chinese government එකෙන් Indo holding එක වැඩි කරා. ඒ කියන්නේ Chinese business වල තියෙන holding එක වැඩි කරලා foreign business වල holding එක අඩු කරා. අන්න එතකොට ඔයාලට තේරෙනවාද මෙන්න මේ profit එක ඒ හරහා නේද effect වෙනවා. මේ හොයන්න පුළුවන් documentation අපි ඉස්සරහදී කතා කරමු. දැනට ඒ දේවල් මතක තියාගන්න. තව දෙයක් තමයි ඔයාලා දන්නවනම් Brazil වල හරිද high growing market එකක් Brazil කියන්නේ. අන්න ඒ වගේත් අර 2015 වගේම තමයි high tax තියෙනවා. හරිද? ඔයාලා මේකත් චුට්ටක් හොයලා බලන්න Brazil market condition එක. එතකොට ඒ වගේත් government හරහා තමයි මෙන්න මේ tax එක නේද බලපාන්නේ. එතකොට ඔයාලට තේරෙනවා
එක්ස්පෝට් ඔරියන්ටඩ් වල යනවනම් ඒවා තවදුරටත් හොයලා තියාගන්න ඕන. කොහොමද මේ එක්ස්පෝට් ඔරියන්ටඩ් කරන කන්ට්‍රි එක මොකද්ද? එයාලගේ මෙන්න මේ ටැක්ස් පොලිසීස් මොනවාද කියලා. එතකොට මෙන්න මේ අපි කතා කරපු ටැක්ස් වගේම තමයි ඔයාලා අනිවාර්යෙන්ම මෙතන ඉන්ට්‍රස් වලටත් අපි මේ කතා කරපු ෆැක්ටර්ස් හොයලා තියාගන්න ඕන. එතකොට මේ වගේ දේවල් ඔයාලා ස්ටඩි කරලා තියාගන්න ඕන. මුලින්ම ඔයාලා ඉන්ටරස් පොලිසිස් හොයන්න ඕන, මොන වගේ කන්ඩිෂන් වල නේද, රීජනල් කන්ඩිෂන් එකයි බිස්නස් කන්ඩිෂන් වලටයි ඉන්ටරස් කොහොමද ඔපරේට් වෙන්නේ, ඊට පස්සේ ටැක්ස් එක කොහොමද ඔපරේට් වෙන්නේ නේද, මේ දෙක අනුවම අපි සම්පල් ටිකුත් කතා කරන්නේ. එහෙම වෙලා ඒකට සපෝට් කරන්න මේ earnings before tax and interest කියන එක මොන වගේ විදියටද හැසිරෙන්නේ කියලා හොයලා බලන්න ඕන. දැන් FCT එකේ ගත්තොත් ඔයාලට ඔන්න මුලින්ම හොයලා බලන්න වෙනවා ඇයි මෙහෙම drop එක වෙන්නේ කියලා නේ. 16 drop එක තියෙනවා, 19 drop එක තියෙනවා, ඊට පස්සේ 22 මේ drop එක අපි දැක්කා. ඊට අමතරව 18ට කලින් මෙන්න මෙතන tax relief එක තියෙන්නේ ඇයි? හරිද? ඒකට බලපාලා තියෙන business condition එකක් තියෙනවද? එහෙම නැත්නම් regional condition එකක් තියෙනවද? අන්න ඒ විදිහටත් මේක හොයලා බලන්න ඕන අනිවාර්යයෙන්ම. ආයතක විදිහට ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි earnings before tax එක කොහොමද profitability එකට impact කරන්නේ කියලා. එතකොට මම මෙතන tax ගැන යම්කිසි point එකක් විතරයි ඔයාලට කියලා තියෙන්නේ. ඔයාලා මෙයා අනිවාර්යයෙන්ම further study කරන්න ඕන. ඊට අමතරව interest කියන figure එක මම skip කරලා තියෙන්නේ. එතකොට ඔයාලා ඒකත් අනිවාර්යයෙන්ම හොයලා තියාගන්න ඕන. මොකද content repeat කරන්න කිසිම හැකියාවක් නැහැ. අපි දැන් cash flow පැත්තට move up වෙන්න ඕන. ඒ නිසා මේ දේවල් note down කරගෙන හරි අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න. සාමාන්‍ය cash flow analysis වලට ඔයාලට ඉගෙන ගන්න ඕන නම් මේවා අනිවාර්යයෙන්ම ඕන. ඊළඟ update එකේදී premium program එකේ මේවා A to Z ඉගෙන ගන්න වෙනවා. right? එතකොට මම හිතනවා මේකෙන් ඔයාලට අලුත් දෙයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලා මේක මතක තියාගන්න public group වලට join වෙන්න. මොකද මේ කතා කරන දේවල්ම තව ටිකක් explain කරලා ඒ වගේ දානවා. හරිද? ඒ නිසා ඒකත් හිතලා බලන්න. premium program වලට join වෙන්න පුළුවන් පාලි WhatsApp number එක දාලා දෙනවා. අපි තව අලින් ඉස්සේකින් හම්බ වෙමු.